ඔබ තවමත් ඉදිගමනේද එන්න එක්වන්න අපගේ කඩිනම් ඉංග්‍රීසි මාධ්‍ය වාණිජ පාඨමාලාව සමග මාස 6කින් 10 11 වසරවල සියලුම සිද්ධාන්ත කොටස් සමග පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන කඩිනම් වාණිජ පාඨමාලාව සිසුන් බඳවා ගැනීම දැන් සිදු කරේ සුවිශිෂ්ට ප්‍රතිඵලයක අද්විතීය නාමය සුගත් ලියනගේ දුරකථන 0718149686 අසන්තද මෙල් මාධ්‍යමයේ උත්තර දෙන්න දක්ෂයෙක් වුණත් අසන්ත කියන කතා ඇත්තටම මොනතරම් ප්‍රායෝගිකද කියන එක ප්‍රශ්නයක්. ලෝක කුසලාණයට යන්න කලින් තමන් තෝරපු සංචිතය ගැන අපූර්ව විදිහට විග්‍රහ කරපු අසන්තගේ කතා අහගෙන ඉද්දී ඇත්ත වගේ කියලා හිතුණට ඒවා පිටිපස්සේ තියෙන නිර්මාණය කරපු සුන්දරත්වයක් කියලා තමයි පේන්න තියෙන්නේ. ලෝක කුසලාණ තරගාවලියේ දිනපු 3යි ස්කොට්ලන්තයේ 1 දිනපු 1යි එකතු කළාම 8න් 4ක් දිනපු නිසා ලෝක කුසලාණය ගැන ටිකක් සතුටු වෙන්න පුළුවන් කියලා තමයි අසන්ත කියන්නේ. කුසල් මෙන්දිස් අස්ථාවර නිසා ඔහුට ඉදිරියේ කණ්ඩායමේ තැනක් ලැබී දැහුවමත් අසන්ත කියන්නේ කුසල් ටෙස්ට් අතක පහක් ගහපු නිසා ස්ට්‍රක්ට ලස්සන 6 පහක් ගහපු නිසා කුසල්ට අවස්ථාවක් ලැබෙයි කියලා. කුසල්ගේ දක්ෂතාව ගැන ප්‍රශ්නයක් නැති වුණත් ඔහු මේ දවස්වල මානසික පීඩණයෙන් ඉන්නවා කියන දේ පඳුර කීමේදීත් පෙන්වලා තියෙද්දී විවේකයක් නොදී දිගින් දිගටම කුසල් තරඟවලට දාලා දක්ෂ ක්‍රීඩකෙක් විනාශ කරලා දානවා නම් ඒක ලොකු අපරාධයක්. චන්දිමාලට කණ්ඩායමේ තැනක් තියෙනවද කියන ප්‍රශ්නෙට අසන්ත දෙන්නේ ලෝක කුසලාණයට යන්න කලින් දීපු උත්තරේමයි. අංක 1 ඉඳන් 6 වෙනකන් හොඳ ප්‍රතිකරු 6ක් ඉන්න නිසා චන්දිමාල් කොහෙට දානවද කියලා තමයි අසන්ත අහන්නේ. හැබැයි මේ අසන්ත කියන සුපිරි ප්‍රතිකරු 6 දෙනාගෙන් එක්කෙනෙක්වත් ලෝක කුසලාණ තරගාවලියේ පළමු වටේ අවසන් වෙද්දී වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරු අතරේ පළවෙනි ප්‍රතිකරු 20 දෙනා අතරවත් නැති එක ලොකු පුදුමයක්. ශ්‍රී ලංකා ප්‍රතිකරු අතරින් වැඩිම ලකුණු ගත්ත කුසල් පෙරේරා ඉන්නේ සමස්ත ප්‍රතිකරු අතරේ 25 වෙනි තැන. ලහිරු තිරිමාල් ධනංජිද සිල්වා වගේ ප්‍රතිකරු වැඩිම ලකුණු ගත්ත මුල් 50 ඇතුළෙවත් නැහැ. ඉතින් කොහොමද අපිට ස්ථාවර ප්‍රතිකරු 6ක් ඉන්නවා කියන්නේ? බංග්ලාදේශ ප්‍රතිකරු පුරුද්දට ශතක අර්ධ ශතක ගණිද්දී ඊට වඩා ගොඩක් උඩින් හිටපු අපි ප්‍රතිකරුවෙක් ලකුණු 30ක් ගැව්වාම ඒකින් සෑහීමකටපත් වෙනවා නම් පන්දු යවන්නන්ගේ කඩුල්ලක සාමාන්‍ය 100ටත් වැඩි වෙද්දී එයාලා ලකුණු නොදී පන්දු යවවනි කියලා සතුටු වෙනවා නම් ඒ වගේ තේරීම් කමිටුවක් ඉද්දී කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයෝ ගොඩක් වාසනාවන්තයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. කණ්ඩායමේ කළමනාකරු විදියට වගේම තේරීම් කමිටු සභාපතිවරයා විදියට ගිය අසන්ත හිතනවා නම් ලෝක කුසලානේ අපි සෙල්ලම් කරපු විදිය ෂෝක් ඉස්සරහටත් එහෙම තමයි කරන්න ඕන කියලා. එතනින් එහාට ඉතින් අපි මොනවා කතා කරන්නද? මේ පිළිබඳව ඔබේ අදහසක් කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝ කින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.